අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියනට හිරු රාත්‍රී 9යි 30න් මම මහේෂ් සේනාරත්න මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල දෙමටගොඩදී බන්ධනාගාර බස් රථයකට වෙඩි දෙමටගොඩ චමින්දට තුවාල රුපියල් 350ට පොහොර ඉල්ලා රජරට ගොවීන් කෘෂිකර්ම ඇමතිගේ නිවස වටලයි ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ මල සිරුර ගොඩ ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලයි දකුණු පාදයේ ආබාධයකට රෝහල්ගත කෙරුණු දැරියකගේ වම් පාදයට පේරාදෙනිය වෛද්‍යවරුන් ශල්‍යකර්මයක් සිදු කරයි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රැගත් බස් රථයකට අද පස්තරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. ඒ රැඳවියන් අලුත්කඩේ මහාධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහභාගී කර ආපසු රැගෙන මිනි සිටියදී වෙඩි ප්‍රහාරයෙන් දෙමටකොඩ චමින්ද නැමැති සෙකකරුවෙකුද තුවාල ලබා තිබෙනවා. දවසේ පුවත නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ මහාධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් රැගත් බන්ධනාගාර බස් රථය ආපසු වැලිකඩ බන්ධනාගාරය වෙත ගමන් කරන අතරතුර දෙමටගොඩ සමන්තා සිනමා ශාලාවසලදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. ඒ අද පස්වරු 3:40ට පමණ බන්ධනාගාර බස් රථයේ පසුපසින් පැමිණි කළු පැහැති මෝටර රථයක් සහ යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් බස් රථය තුල සිටි චමින්ද ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නැමැති සැකකරු තුවාල ලැබුවා. සැක්කරුවන් තිදෙනෙකුගෙන් චමින්ද රවි නොහොත් දෙමටගොඩ චමින්ද නැමැති සැක්කරුට වෙඩි වැදීමක් සිදු වෙලා තියෙනවා. පොලිස් ආරක්ෂාව යටතේ විශේෂ ආරක්ෂාවක් යටතේ තමයි රැගෙන ගොස් තිබුණේ මේ වෙඩි. තබන අවස්ථාවේදී රැඳවියන් 3 දෙනෙක් බන්ධනාගාර බස් රථයේ ඉඳලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් 4 දෙනෙකුත් පොලිස් නිලධාරීන් 2 දෙනෙකුත් ඉඳලා තියෙනවා. කිසිම පොලිස් නිලධාරියෙකුට හෝ බන්ධනාගාර නිලධාරියෙකුට වෙඩි වැදීමක් සිදු වෙලා නැහැ. අනිකුත් සැක්කරුන් අපිට නිර්මුපද්ධිතව බන්ධනාගාරය වෙත රැගෙන යාමට හැකියාව ලැබිලා තියෙනවා. බන්ධනාගාර අධිකාරීවරයෙක් යොදලා පරීක්ෂණයක් පවත්වමින් පවතින සිද්ධීන් තුවාල ලැබූ චමින්ද ජයනාත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශිකාවක හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ වෙඩි ප්‍රහාර තුවාලකරුගේ පපු ප්‍රදේශයට එළ වී ඇති බවයි. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදකාර්ය මණ්ඩලය හැකියක්මනින් එම පුද්ගලයාට ප්‍රතිකාර ලබා දුන්නා. මේ වන විට ඔහුගේ තත්ත්වය බරපතල නැහැ. වෙඩි වැදීම් කීපයක් ශරීරයට සිද්ධ වෙලා තිබෙනවා. පපුව ප්‍රදේශයේ උදර ප්‍රදේශයේ සහ හිස ආසන්නයෙන් උණ්ඩ කීපයක් වැදිලා තියෙනවා. අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව හදිසි අනතුරු අංශයේ වාට්ටුවකට ඇතුළත් කරනු ලැබ සිටිනවා. රට පත්වෙමින් තිබෙන මූල්‍ය අර්බුදයෙන් ගොඩේම සඳහා වහාම ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට බාර දෙනකොට විදේශ සංචිතයේ තිබුණා ඇමරිකානු ඩොලර් බිලියන 8.2. 2016 ජනවාරි 31 වෙනකොට මේ සංචිතය අඩු වුණා 6.3. 2015 ඉඳන් මේ දක්වා ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විශ්වාසය පළුදුවීම කරන කොටගෙන රජයේ බැඳුම් කරවල දාලා තිබුණ විදේශ මුදල් ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ආපහු ඒ රටවල් වලට ගිහිල්ලා තියෙනවා. ඊට අතිරේකව කෘතිම ලෙස විනිමය අනුපාතයේ පවත්වාගෙන යන්නේ ඉන්දියාවේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් අරන් සංචිතවල දාලා තියෙනවා. එයින් තව 1.1ක් ගෙවන්න තියෙනවා. ඒ 1.1 මේ මාර්තු මාසෙ ඉල්ලා සිටියෝ තවත් දැවැන්ත අර්බුදයකට මේ රට ගමන් කරනවා. ජනාධිපතිතුමා වහම මේ පිළිබඳ විශේෂඥයන්ගේ සමුළුවක් හරි කැඳවලා මේ සඳහා මැදිහත් වෙන්නට කියලා අපි ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් ඉල්ලා සිටිනවා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මුලින් යෝෂිත ඉලක්ක කරගෙන තමයි තාජුඩීන් ඝාතනය ගැන මතය හදාගෙන ආවේ. යෝෂිතගේ පෙම්වතියගේ එක සම්බන්ධයක් තාජුඩීන්ට තිබුණා. ඒකට උරණ වෙච්ච යෝෂිත තාජුඩීන්ව මැරුවා. ඕක තමයි පළමු කතා නාටකය. ඒ සිද්ධිය වෙච්ච කාලේ බැලුවම යෝෂිත ලංකාවේ ඉඳලා නැහැ. එතකොට ඒ නාටකයට මේක ගලපන්න බෑ. එතකොට යෝෂිතෝ CSN එකට පටලවලා යෝෂිතව හිරේ දාගත්තා. දැන් කියනවා නාමල් රාජපක්ෂ තමයි මේක කරන්න තියෙන්නේ. මොකද රග ක්‍රීඩා සමාජයක් අත්පත් කරගැනීමේ දෙන්න අතර තිබිච්ච අරගලයක් නිසා. එතකොට දැන් අලුත් කතාවක්. එකම ඝාතනයේට කතා
වේලා දෙක මේ කරන පාපතර මෙහෙයුමට එරෙහිව ජන සටන නමින් පෙළ ගැහෙන්න එකට එකතු වෙන්න මාර්තු මාසේ 17 හවස 3ට හයිට් පිටියට එක්රොක් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පසුගියදා මාධ්‍යවේදියෙකුට සිදු කළ බැනවදීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. ඕන ගුණිකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කියපු ලක්ෂ්මන් කිරියල්ල උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිතුමා මේ දවස්වල ඔප්පු කරමින් ඉන්නවා ඕන ගුණිකුට උසස් අධ්‍යාපන ඇමතිකම නම් කරන්න බෑ කියලා. අද කිරියල්ල මහත්මයා විශ්වවිද්‍යාලවල ආචාර්ය තනතුරු පත් කරන්න නියෝග නිකුත් කරන ඇමතිවරයා බවට පත් වෙලා. මේක ගැන මාධ්‍යවේදියෙක් නිවැරදි ලියුමද කියලා ඇහුවම තිත්ත කුණු හරපෙන් ඒ මාධ්‍යවේදියාට බැනව දින තත්වයකට ඉතාම උද්දච්ච මානසිකත්වයකට මේ කිරියල්ල අප්පෝ පත් වෙලා තියෙනවා. අපි ඒකාබද්ධ විපක්ෂයේ ඉතාම පිළිකුලින් හෙලා දකිනවා උස සද්‍යාපන අමාත්‍යවරයාගේ ඒ තුච්ඡ හා සාහසික ප්‍රකාශය. ලක්ෂ ගණන් ඡන්දාරං දිනපු සංවිධායක අයින් කළා. එහෙම ඡන්ද ගන්න බැරි පරාදෙ වෙච්ච මිනිහෙක් දාපුවාම ඒකෙන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දීම සඳහා වෙන වැඩපිළිවෙළ. ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාදැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා බේවර්තන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වැරදිලවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් කර ජනවාරි මාසේ 9 වෙනිදා මේ රටේ පාර්ලිමේන්තුව විසිරෙව්වා නම් අද පාර්ලිමේන්තුව තුල දඟලන කිසිම කෙනෙකුට ආසන 40කට වැඩිය පාර්ලිමේන්තුව තුල ලැබෙන්නේ නැහැ. ඒ වගේම පළාත් පාලන ආයතන විසිරවල හැරියා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්න ඉරණම ගැන අද මේ එළියේ ඉඳන් කතා කරන කිසි කෙනෙක් අද කතා කරන්නේ නැහැ. අවුරුද්දක් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉඩක් දීලා තිබුණා. ඕන විදිහට කතා කරන්න විවේචනය කරන්න ඉඩ දීලා තිබුණා. නමුත් පක්ෂයක විනයක් තියෙනවා. එතුමා විනය ක්‍රියාත්මක කරාම එතුමා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්ට හානි කරන විදිහට කතා කරා. අද එතුමා පක්ෂයේ ප්‍රතිසංවිධානයේ පටන් ගන්නවා. ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂ සංධානගත කර ගැනීම සඳහා 6 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කළා තියෙනවා. සංධානයේ ලේකම්තුමා කවුරු හෝ ලේකම් පත් වෙන ලේකම් දොර. දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා දුමින්ද සනායක මහත්මයා. ඊළඟට SPD සනායක මහත්මයා, සරත් අමුණුගම් මහත්මයා, මහින්ද අමරවීර මහත්මයා, මම. සංධාන මහලේකම්තුමා මේක කිව්වා. ඔව්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් විනාශ කිරීම තුළින් පක්ෂයට කිසිදු ප්‍රයෝජනයක් අත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේන මහතා පවසනවා. අද අනුරාධපුරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපත්ති ලබාපු අය හැටියට අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින මේ සංවිධායකවරුන් අස්කිරීමෙන් කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි ඉලක්කයකට යන්න ඒවා කවදාවත් කෙරෙන්නේ නැති වැඩ. ඔය කරන වැඩපිළිවෙල ඉතාම අසාධාරණ වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයන් අස්කරා කියලා තනතුරු අස්කරා කියලා මිනිස්සු ඒ ජීවිතවලින් ඉවත් කරන්න බෑ. ඒ නිසා අතිසාරට අමුඩේ ගහන වැඩ කරන්න එපයි කියලා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර මීරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණු සංජය සිරිවර්ධන මහතාට විරෝධය පළ කරමින් අද මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. හිටපු ජනාධිපතිතුමිය කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිමරුවන්ට, කප්පන් කාරයින්ට, දූෂකයින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඩක් නැහැ කියලා. මම මතක් කරලා දෙන්න ඕනේ මේ මීරිගම ආසනයට සම සංවිධායකවරයා වශයෙන් පත් කරලා ඉන්න සංජය සිරිවර්ධන, නාමල් ගුණවර්ධන හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු පළවෙනි චූජිතය හැටියට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝගේ හදවත්වල තියෙන්නේ. එහෙම කෙනෙක් සම සංවිධායක හරියා හැටියට පත් කිරීම දැඩි පිළිකුලෙන් හෙලා දකින්නවා. ජනාධිපති නිල නිවසේදී අද පස්තුරේ පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැසීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ආරම්භ වුණේ පසරු 7ට පමණ. පැය දෙකකට පමණ ආසන්න කාලයක් පැවතුණු මේ සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කම් දුමින්ද දිසානායක මහතා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරා. ඒ වගේම ව්‍යවස්ථාදායක මණ්ඩලය සම්බන්ධයෙන්ුත් කතා කරනවා කියලා තිබුණා. ඒ සම්බන්ධයෙන් කතා කරා. ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 9ම පිළියරන් තියෙනවා. ඒ අනුව මේ ව්‍යවස්ථාදායක කමිටුව පිහිටුවීම සඳහා පක්ෂව කටයුතු කරන්නත් අපි තීන්දුවක් ගත්තා. පක්ෂයේ විවේචනය කරන අය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා එම තීන්දුවත් ඒ මධ්‍යම කාර්ය සභාවම ගන්න ලැබුවා. ඒ අනුව ඉදිරියේදී විනය කමිටුවට බලය තියෙනවා. ඒ පිළිබඳව කටයුතු කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට පුද්ගලයන්ගෙන් පලිගන්න හදන පක්ෂයක් නෙමෙයි.
අපි පක්ෂයක් විදිහට ඉදිරියට යාම සඳහා ගතියුතු ක්‍රියාමාර්ග ගන්න පක්ෂයක්. අපි ආසන සංවිධායකතුමාලා අලුතෙන් පත් කිරීම සහ කීප දිනක් වෙනස් කිරීමත් එක්ක තියෙන්නේත් පුද්ගලයන්ගෙන් පරිගැනීමක් නෙමෙයි. සමහර සංවිධායකතුමාලා අපි දැක්කා ඉතාමත් පැහැදිලිව මාධ්‍යවල ප්‍රකාශ කරනවා ඒ අය වෙනත් පක්ෂයක් එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමක් එක සංවිධායකරෙක් මං හිතන්නේ අභියෝග කරනවා. ඔව් අපි පක්ෂයක් හදනවා තමයි. අපි මේක එළියට දාන්නේ කවද්ද මැතිවරණය කියලා කියන්න අපි කියන්නම් කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ගන්න ගමන් තවත් පක්ෂයක සමාජිකයෙක් කියලානේ. ඉතින් මේකෙදි අපි පුද්ගලයා විදියට බලන්නේ පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම සඳහා අවශ්‍ය කරන තීන්දුවෙන් තමයි ගත්තේ. වර්තමාන කැබිනට් මණ්ඩලයේ සිටින බොහෝ ඇමතිවරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය විමර්ශන සිදු කරන්නේ මන්දගාමීව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ බේරුවල පැවති ජන හමුවකට එක් වෙමින්. මේ මුළු ක්‍රියාවලියම බැලුව පෙන්නුම් කරමින් තිබෙන්නේ මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ හවුල් ආණ්ඩුවට කිසිසේත්ම මේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්න උවමනාවක් නැති බව. ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. අද හොරෙක්ද නැද්ද කියලා මරණ නිර්ණායක වෙලා තියෙන මොකද්ද? මෛත්‍රී රනිල් ආණ්ඩුවට පක්ෂද? ඔව් හොරෙක් නෙවෙයි. මෛත්‍රී රනිල් ආණ්ඩුවට එරෙහිද? ඔව් හොරෙක්. අද මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න වගකීමෙන් කියන්නේ අම්රයාපා, සුසිල් පේමජයන්ත, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරර මේ ආදී විශාල ප්‍රමාණයකට විරුද්ධව පරීක්ෂණ ෆයිල් ගණනාවක් මුල්‍ය අපරාධ විමර්ශන මහින්ද රාජපක්ෂ මහත්තයාතුරු නඩය ඒගොල්ලන්ට තමුන්නාසලගේ රටේ ජනතාවගේ ප්‍රශ්න මේ වෙලාවේ වැඩක් නැහැ. ඔළුවේ තින්නේ කොහොමද අර එල්ල වෙලා තින හොරතන් චෝදනා වලින් ගැලවෙන්නේ? FCI කිසුර ගන්න පොල් ගහනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ මන්ත්‍රීවරේ මග ළඟට ඇවිල්ලා ඇහුවා ඊළඟට කවුරු ගණී දන්නේ නැහැ නේද කියලා. මම කිව්වා අහපන් මහින්ද මහත්තයාගෙන්. එයාගම ලයිස්තුති ගෝඨාභය ගණී, බැසිල් ගණී, ශිරන්ති ගණී, නාමල් ගණී, ගුවල්ගම ගණී, රෝහිත ගණී, මහින්දානන්ද ගණී එයා හොඳටම දන්නෝ ලයිස්තුව. එයා දැනගෙන හොරකම් කෙරේ. FCI එක ඉස්සෙල්ලා මහින්ද මහත්තයව අරගෙන ගිහිල්ලා අහන්න ඕන කෝවර අතේ තියන් හිටපු ෆයිල් ටික කියලා. ෆයිල් අතේ තියන් ඉන්න කෙනා දන්නවා කාවද ගන්න යන්නේ කියලා. දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා සිදු කළ ඇය පැවසෙන වංචා දූෂණ සම්බන්ධයෙන් තමන් විවාදයකට පැමිණීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. එවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ හෙළිදරව්වක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පස්තුරුවේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා. මම ලංකපුත්‍ර බැංකුවේ ඒ වාර්තා ලබා ගත්තේ කෝප් කමිටුව හරහා. මාළඟ තියෙනවා ඩී.වී. උපුල් මහත්මයා ත්‍රී වීල් සිය ගාණක් බෙදපු ඒවා, ගල් ක්‍රෂර් ගත්ත ඒවා, වරායට ගල් පැටවපු ටිපර් කීයද, ලොරි කීයද, බෝට්ටු කීයද, මේ සේරම විස්තර ගැන අපි ළඟ තොරතුරු තියෙනවා. ඩී.වී. උපුල් මහත්මයා ගැන ඕන වෙලාවක මං විවාදයකට එන්නම්. ඩී.වී. උපුල් මහත්මයා කරපු සොරකම් වංචා ඒ ධනවත් වීම ගැන ප්‍රසන්න රණතුංග මහත්මයා ඔබතුමාට RR කියන ටැග් ලයින් එක යටතේ කිසියම් ප්‍රකාශයක් කරලා තිබුණා. ප්‍රසන්න රණතුංග මැතිතුමා කියලා තිබුණා ඩෙවිල් මහත්මයාගේ ගෙදර හාරද්දී අහුණා කියලා යට ඇඳුමක්. ඒකේ RR කියලා ගහලා තිබුණා කියලා තමයි ප්‍රසන්න රණතුංග මහත්මයා කිව්වේ. ඒක රංජන් රාමනායකගේ යට ඇඳුමක් කියලා තමයි එතුමා ප්‍රකාශ කළේ. දැන් ප්‍රසන්න රණතුංග මහත්මයාගේ තාත්තගේ නම රජී රණතුංග. එයාත් RR. එතකොට අපි RR කියලා අපි තව හෙව්වොත් රෝහිත රාජපක්ෂ චිචි. එයාත් RR නේ. අපේ විමල් වීරවංශ මහත්තයාට මට නමක් දාලා තිනවා ජිගලෝලු. ඒ කියන්නේ පිරිමි ගණිකාවක් කියලා මට නමක් දාලා තිනවා. ඉතින් මම සමාජ සේවා සුබසාධන ඇමති. එතුමා කියන්නේ වයසක කාන්තාවන්ට මම ප්‍රේම කරන්න යන පුද්ගලෙක් හැටියට කියන්නේ. ඉතින් ඇත්තටම තමුන්නාසලා දන්නවා ඔය වයස කාන්තාවගේ ප්‍රශ්නේ වැඩිම තිබුණේ කාටද? විමල් වීරවංශ මහත්තයාටනේ. මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්වරයා දුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු දැක්විය යුතු බව පුරවැසි බලය සංවිධානය පවසනවා. එහි සමකැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ජනාධිපති විමර්ශන කොමිසමේ යම් යම් මහා පරිමාණ දූෂණ පිළිබඳව පරීක්ෂණ පටන් අරගෙන තිබුණා. එම කොමිසමේ ලේකම්වරයාව හේතු දැක්වීමක් නොකර මෙසේ ඉවත් කිරීමේදී අපි තුල විශාල